Sony වසරතුන වගකීම සමග සිංගවෙතින්ම පමණයි. තෙල්දිනිය මොරගහමුල දොරලියද්ද ප්‍රදේශයේ පසුගියදා සැරිසරු වනාලි රංචුවේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු එක් වනාලියෙකු වනජීවී නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එය නිරීක්ෂණය කිරීම සඳහා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරම යන මහත්වරුන්ද එක්ව සිටියා. පසුව අල්ලා ගන්නා ලද වනාලියා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගිය බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ. මේක දීර්ඝ කාලයක ඉඳන් ප්‍රශ්නයක් මේක. එතකොට මේ ප්‍රශ්නෙට බලය හිටපු සියලුම රාජ්‍ය නායකව කියන්න ඕනේ. මේක තුමාට මේක අලින්ට ගහලිරුව කරන්නත් බෑ. මිනිස්සුන් එළව ගන්නත් බෑ. මේ මැදිවිච්ච ප්‍රශ්නයක් මේක. මේ ප්‍රශ්නේ මෙච්චර කල් දුර ගියේ පාරකින් වරදි. ඒගොල්ලෝ මේකට සොයා බැරුවේ නෑ. මහින්ද රාජපක්ෂ මේ දෙවෙනි ප්‍රශ්නේ තුන තේරුම් ගත්තේ නෑ. තේරුම් ගත්තා නම් එතුමා මෙතුමම මේ අමාත්‍යාංශයේ එයා මේක විහිළුවට ගත්තා. එතුමා කෝවා විද්‍යාත්මක ක්‍රමයේ ඥාන විද්‍යාව අනුව කරලා දෙනවා කියලා. ඒ කියන්නේ එතුමා මෙතුමමත් සත්‍යකට සමාන කරා. ඔන්න ඇත්ත කතන්දර කියන්නේ බෑ. මේ පාලන කාලේ වෙච්ච වැරදි තමයි අද අපිට කියවන්න සිදුලා දෙන්නේ. හිටපු ජනාධිපතිතුමා අපහාස කරා. මේ විලාපයේ විසඳුමක් අපි ලබා දෙන්න උත්සාහ ගන්නවා. අපි මේකට යම් කිසි ශක්තිමත් අඩිතාලමක් දානවා. ක්‍රමවේද හදනවා. මේවා විසඳන්න අපි ක්‍රියා කරනවා. සතාගේ ආරක්ෂාව තහවුරු කරන ගමන් තමයි අපි ජනතාව ආරක්ෂා කරන්නේ. වර්තමාන රජයේ නීතිය ස්ථාපිත කරනවා කියලා තමයි බලයට පත් වුනේ. නමුත් වර්තමානයේ වැරදි කරපු බොහෝ දේශපාලඥයෝ ඉන්නවා. නමුත් නීතිය ක්‍රියාත්මක වීමක් අඩුයි නේද? අපි රජයේ එක්කත් අපේ මත ගැටුම් සමාල්ලාට තියෙනවා. මටත් තේර හිතිලක් තියෙනවා. රජයේ ප්‍රබලයෝන්ගේ බලපෑමක් තියෙනවා කියලා මේවා ප්‍රමාද කරන්න. ජනතාවගේ වචනයෙන් කියනවා නම් ඩීල් කියලා කියන්නේ. ජනතාවට පොරොන්දු අපි අතහැරලා නැහැ. පියේ සටන දිගටම ගෙනියනවා. ඒ ජනාධිපතිවරණය අනිත් පැත්තේ මම හිතන්නේ රාජපක්ෂලා ඉදිරිපත් වේවි. නමුත් රාජපක්ෂලා පරාජය කිරීම මම හිතනවා අපිට කරන්න පුළුවන් කියලා. අපි එකපාරක් කරා. රාජපක්ෂ බලයේ ඉඳෙද්දී අපි පරාද කරා. අධිකරණයේ නටවන කාලෙත් අපි ආ පරාද කරා. ඒකන්ද අපේ විශ්වාසයයි පරාද කරන්න පුළුවන් කියලා.